थाචක්කවාලි සු අත්‍රගච්චන්තුදේවතා සදধাම්මං முනිරාජස්ස සුනන්තු සගගමොක්කදං ධම්ම සවනකාලු අයం බදන්త ධම්මස් සවනකාලු අයం බදන්త ධම්ම සවනකාලු අයන් බදන්තා නමෝතස්ස භගවතු අරහතු සදම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තු මසධම්මිසරසදම්මරජස්සදම්මසාමිස තගතස සබුණු සම්ම සම්බුද්දස්ස නතස්ස භගවතු වරහතු සබදම්මිසු අප හතഞනචරස Dasබලදරසචතුවසාරජවිසාරදස්ස ස satuතමස ධම්මසරසධම්මරජසදම්මසාමස තගස සබුණ සම සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබබ දම්මිසු අපට হাතඥානචස්ස දස බලදරස්සචතුවේසාරජජ විසාරදස්ස ස satuතුතමස්ස ධම්මිසරස්ස ධම්මරජස්ස දම්මසාමිස තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙෙන්නේ තෙලෝගුරු සාාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රයෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ඒ පරම ගම්බීර වූ ශවවිසද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටස දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත්. එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස්කරගණ්ඩත්. නිවැරදවුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍යධර්මය අවබෝධ කරගන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් හැතුව ඒ උතුම් බලාපොරොත්තු ර්ථ එලෙසන්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතුන අපි අද ධර්මදේශනාව තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදුකරන දහවෙනි ධර්මදේශනාව නමවෙනි ධර්මදේශනාව නිමා කරනකොට අපි සාකච්ඡා කරමින් හිටියේ මෙ තතාගත කියන වශනයට තේරුම් අටක් තියෙන බව එහි පළවෙනි කාරණාව තමයි තතා ආගතෝතිී තතාගතු අපි විස්තර කරමින් හිටියේ කාරණාව. ඒ කාරණාව යටතේ අභි සාකච්ඡා කළා මහබෝසතාණන් වහන්සේ නමක් නියත විවරණ ලබන වෙලාවි අංග අටකින් සම්පූර්ණ වෙලා සිටිය යුතුයි කියන කාරණාව. තතා ආගතූති තතාගතෝ කියල කියන්නේ පෙර බුදුරජාණන් වහන්සේලා පැමිණි ලෙසින්ම අපේ භාගිතුන් වහන්සේ පැමිණි නිසා තතාගතනම් වනසේක කියන කාරණාව. ඉදර මේ අභිණීහාරය එමට ත නියත විවරණය ලබන වෙලාවේ මේ කාරණා අටෙන් සමන්විත විය යුතුයි. මෙයින් එක කරුණක් හරි තාම සම්පූර්ණ කරන්න ඉතුරු වෙලා තියෙනවනම් නියත විවරණයක් ලැබෙන්න්නේ නැහැ කියෙලෙයි සඳහන් කරන්නේ. එමරන් ඒ කාරණා අට තමයි මනුස්සත්තං ලිංග සම්පත්තින් හේතු සත්තාර දස්සනං, පබ්බජ්ජා ගුණසම්පත්තිී අධිකාරෝජ ඡන්දතා අට්ට දම්ම සමෝදන්තා, අභිනිීහාරූ සමිජ්්‍යති. සත්තන් ලිංග සම්පත්තින්. මනුෂ්‍ය ආත්මභාවයක් ලබල තියෙන්ඩෝනේ දෙවියකුට බ්‍රහ්මයෙකුට යක්සේකුට මාරයෙකුට මේ කාටත් ලොවතුරාබුදු බව ලබන්න බෑ එවිතරක් නෙමෙයි මනුෂ්‍යත්වය ලබල හිටියත් නපුන්සක පණ්ඩකවාගේ අයටත් බැහැ ස්ත්‍රේතය ඉන්න අනං ඒත් බැහැ කියල සඳහන් කරන්නේ. උතුම් වූ ප්‍රාර්ථනාව කරන්න බලාපොරොත්වෙන කිසියම් විස්ත්‍රියයක් ඉන්නවනම් ඇය මුලින් පිංකන් කරලා පුරුෂාත්මභාවයක් ප්‍රාර්ථනා කරගෙන පුරුෂයෙක් බවට පත්වෙලා මේ ප්‍රාර්ථනාව කළ යුතු කියලයි සඳහන් කරන්න. ලිංග සම්පත්ති කියල කියහම් මනුත් මුලිින් සැහිපත් කරපු විදිහටම පුරුසේක්මබ බෙන්ඩුවනේ එනම් පිඩතින අපි මේ කාරණ දෙකත් නමවැනි දේශනාවෙන් සාකච්ඡා කළ. අපි අද දේශනාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්වෙන මේ හේතු සත්තාර දස්සනං කියන තැනයිඉදල. එදට මොකක්ද හේතු කියල කියන උත්සාහ කළුත් ඒ ජාතියේ දීම එම ැත්තැ සඳහන් කරන්නේඒ මොහොතේම රහත් වීම සඳහා හේතු සම්පත්තිෙන්ඩුවන නියත විවරන ලබන වෙලාවෙ ඒ ජාතියේ මොහොතේ දීම සියලු අභිග්ඥා සහිතව අරහත්වය ලබන්ඩ තරන් හේතු සම්පත්තිෙන්ඩෝනේ අපේ මහබෝසතාාණන් වහන්සේ නියත විවරන් ලැබුයි දීපංකර පාදමූලි එදා දීපංකර බුදුරජාණන් වහන්සේ හතර පද ගාථාවක මුල් පද දෙක දේශනා කරලා තුන්වෙනි පදපදයේ දේශනා කරන්න කලින් සියලු අභිග්ඥා සහිතව රහත්වෙෙන්ඩ තරන් සුමේද තාපසතුමාට පින් තිබ්බා එන සුමේද තාපසතුමා රහත් නූුණේ ඇැයි පිනතිරස් සුමේද තාපසතුමා රහත් නූනේ ඔබ නිසා මම නිසා සුමේද තාපසතුමා එදා ර හැත්වනානං ඔබටයි මටයි මේ බණපද ටික කියල දෙන්න දහමක් දේශනා කරන්නේ කවුද සතර අපාය කොයිතරං භයානකද මේ කාරණාව අපිට පැහැදිලි කරලා දෙන්න අවස්ථාව ලැබෙන්න කොහමද. ආංඒක නිසයි මම සඳහන් කළේ සුමේද තාපසතුමා එදා රහත් වනේ නැත්තේ ඔබහින්දා අපිහින්ද කියලා අත්තට ලැබිච්ච නිවනාත් හැරලා. ලෝතුරා බුදු බව වෙනුවෙන් පාරමිතාපුරන්්ඩ තීරණය කරපු මහභූසතාණන් වහන්සේ මේ ලෝකෙක් කොයි තරං ශ්‍රේෂ්ටද. කෝටි කීයක අපාය දුර වැැහුවද කොයි තරම් ප්‍රමාණයකට සුගතිය දොර ඇරියද තමන් ගිනිවනත් තැරලා ලෝක සත්ත්වය වෙනුවෙන් කරපු කැප කිරීම. මෙතන සඳහන් කළා හතර පදගාථාවක මුල් පද දෙක දේශනා කරලා තුංවෙනි බනපදයේ දේශනා කරන්න කලින් අරහත්වය ලබනවනං එහෙම පුළුහංවෙන්න භාග්‍ය තියෙන් ඕෝනේ යම් බෝසතාණන් වහන්සේ නමක් ඒ විදිහට අරහත්වයට ළඟාාවෙනවනං ආංයේ බෝසතාණන් වහන්සේ හඳුන්වන්නේ ප්‍රඥාධි බෝධි සත්්‍යයේක් කියලා තවත් බෝස්ථාණන් වහන්ස නමකට නියත විවරණ ලබන වෙලාවෙේ බනපදතුනක් දේශනා කරලා. හතරවෙනි පදයේ දේශනා කරන්න කලින් සියලු අභිග්ඥා සහිතව රහත් වෙනවනං. උන්වහන්සේ කැනෙ ශ්‍රද්ධාධික බෝධි සත්ත්වයෙක් කියලා. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ හතර පදයම දේශනා කරලා ඉවර වෙනකොට. සියලු අභිග්ඥා සහිතව රහත් වෙනවනං උන්වහන්සට කියනෙ වර්යාාදිිකයි කියලා ශ්‍රද්ධාදිික නද ප්‍රඥාධික ශ්‍රද්ධාධික වීර්යාදිික බෝසතාණන් වහන්සල තුන් න්නමයි වගේම බුදුරජාණන් වහන්සලා නමත් තුන්නමයි බුදුරජාණන් වහන්සල තුන් න්නමයි ඒ කියන්නේ ්ඥාධි බුදුවරු ශ්‍රද්ාධික බුදුවරු වීර්ය අධික බුදුවරු එවන් බුදුවරු අතර අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රज්ඥාධික බුදු කෙනෙක් පඳතුනී නේත විවරණය ලබලදීල මෙ හේතු කියන කාරණාවුත් සහකළු ඒ ොහොතේම අ රහත්වය ලබන්ඩ තරං බහෝ පින්තිබිය යුතුයි කෙන කාරණාව ලිනිසා හේතු කියල කියනවා එහෙම පින්තිබිලත් අර්හත්වය නො ලබා ඔබ මම වෙනුවෙන් මහබෝෂතණන් වහන්සේ මේ සංසාර කොයි තරන් කැපකිරීමක් කළාද මහාකල්පාසංක්‍ය හතරයි ලක්ෂයක මේ සංසාර ගමනි තවත් ඇවිදිය යුතුයි කියන කාරණාව නොදන්න අනමෙයි මේ අතරතුර සතරාපාය යන්ඩ වෙන බව නොදන්නව නෙමෙයි ඒ දැන දැන තමයි මෙතෙන්ට එන්ඩ වීරය වඩල තියන්නේ ආංගක නිසා අපේ බුදුරජාණන් වහන්සේ අපි වෙනෙන් කොයේ තරන් කැපකිරීම් කළාද අපේ නිවන වෙනුවෙන් අපි නෙමේ කැපකිරීම් කරන්න මහ බෝස් තණන් වහස. කැපකිරීම් කරමින් ඒ මඟ ආපු නිසා තමයි හේතු සත්තාර දස්සනං කලකෙන් එද හේතු සත්තාර දස්සනං ලෝතුරා බුදු කෙනෙක් ළඟම මේ නියත විවරණය ලබන්්ඩුවන වෙන කාටවත් විවරණ දෙඩබෑ නියත විවරණය ලබා දෙනකොට ලොවතුරා බුදුරජාණන් වහන්සේ මයි ඒ විවරණයේ දණ්ඩුවනේ ඒ තමයි සත්තාර දස්සනං කියල කියන්නේ. පබ්බජ්්‍යා ඒ විවරණය ලබන වෙලාවේ පැවිදි වෙලා ඉන්දෝනේ. පැවිදි වෙලා නැ අත්තන් ඒ විවරණය ලැබෙන්නේ. පින්නතිනේ මේ සාසනයේම හෝ නැත එදාට තියෙන ශසනයක හෝ එහෙම නැත්තං අන්‍ය වූ රිසිප් පෝජජාවකින්. කොයි ක්‍රමයකින් හර අනගාරික ජීවිතය. පැවිදි ජීවිතය ගෙවඩුරනෑ. එහෙම කෙනෙකුට තමයි නියත විවරණ හම්බරුවවෙන්නේ. ගුණ සම්පත්ති ධ්‍යාන මට්ටන් අටටම සමවදින්ඩ පුළුවන්. සියලු අභිග්ඥා නොයෙක් ඉරදිී පුබ්බේ නිවාසානුස්සති පරචිත්ත විජාණන දිබ්බ චක්කු දිබ්බ සෝත අදිම ඥානයන් දියුණු වෙලා තියෙන්ඩඕනෑ. නියත විවරණ ලබන වෙලාවෙ. ඉළඟ සඳහන් කරනව අධිකාරු ශාසනය හෝ භාගිතුන් වහස වෙනුවෙන් මහත් පූජාවක් කරන්න්ඩෝන කියලා. විවරණ දෙන වෙලාවේ ඒ සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් හෝ පෞද්ගෙලිකව භාගිතුන් වහස වෙනුවෙන් මහා පූජාවක් කළේතුයි. සඳහ අපේ සුමේදතා අපසිතුමා මොනවාගේ පූජාවක්ද කළේ මෙ ගුණ සම්පත්ති එමන අධික් හාරෝකන කාරණාව සම්පූර්ණ කරගන්ට භාගිතන් වහසේ ඇතුළු බුද්ධක් ප්‍රමුඛ මහා සංගරත්නය වෙනුවෙන් ජීවිත පූජාවක් කළ හොමද පජාව සිදු කරුි හැටි විස්තර කරලා තියෙන්. සුමිදතාපසිතුමා. අහසින් යන වෙලාවි රබගම් නුවරට දානයට වඩින්ඩ බුදුරජාණන් වහසේට පාර හදනවා දැකළ පාරිං ටිකක් නිමා කරන්නේ තමන්ටත් අවසර ඉල්ලගනෙ. පාර මැදැති විිච්චම් මහම්ම අඩවල. ගොඩ කරමින් ඉන්න අතර තුර තමයි බුදුරජාණන් වහස වඩින්නේ වල ගොඩවෙලා නෑ නමුත් භාගිතු වහන්ස වඩිනවා. කළයුතු දෙයක් නෑ අංගක නිසා අද මම මේ මහාපුරුෂයට මගේ ජීවිතයේ පූජා කරනවාකෙන මහ පුද්දුම ප්‍රීතියක් ඇතිවෙන දැක්කාම්. ආගිතුන හස ැකළල ප්‍රීති ප්‍රමෝදයට පත්වෙලා. අර මඩවලේ දිගෑරිල අධිෂ්ඨාන කරනවා ලොවතුරා සම්මා සම්බුද්ධත්වය වෙනුවෙන් බුද්ධ ප්‍රමක මහා සංගරත්නයට මාගේ ජීවිතය පූජාවේවා කියලා. අන්ගේ කාරණාවට තමයි පිනතිනිි අධිකාරුවෝ කියල කියන්නේ.මශාස්සනය වෙනුවෙන් මහ කැපකිරීමක් කලා සඳහන් කළා චන්දතා චන්දතා කිය කියන්නේ මේ අතේ තියෙන නිවන අතහැරලා මහා කල්පා සංකි ගනන් දුක්විදින්න කැමැත්තක් තියෙන්ටුවනේ. ද පිිතිි සඳහන් කලානි බණපද දෙකක් අහල තුන්ගෙන බණපදය අහන්ඩ කලින් සියලු අභිග්ඥා සහිතව රහත්වෙන්ඩ පින් තියෙන කෙනෙක් ව්ඩ ඕන කියලා. එදොළ මෙතන සඳහන් කලා චන්දතා අතේ තියෙන නිවන අත්හැරන්න පුළහන් වඩ ඕනේ. බණපද දෙකක් අහලා රහත්වෙෙන්ඩ පුළහන් කියල කියනෙෙන් නිවන අතළඟයි. ආංගේ කැමැත් අත්හැරන්ඩ කියල කියන්නේ. තමන් තනියම නිවන්දකින කැමැත් අත්හැරලා ලෝක සත්වයා වෙනුවෙන්. න. ඒකයි මේ සඳහන්කලේ මහාකල්පා අසංක්‍ය ගැනන් නිරේ පැහින්ඩවුනත් කැමැත්තක් තියේෙන්ඩෝනෑ. පාරමිතා සියල්ලම පුරල ඉවරවුණට පස්සේ. නැවත කිව්වොත් මේ පාරමිතාව සම්පූර්ණ කරගණ්ඩනං තවත් මහාකල් පසංකෙයක් නිරේ ඉඳල එඩෝන කියල කිවොත් එක පයින් හා කියන්ඩ තරන් චන්දතාවයක් තිේඩෝනේ. ඟ සඳහන් කලාා පෙන්නතනේ එ කැමැත්ත ඒවිදිහෙර තියෙනකොට තව කොච්චර දේවල් අත්හැරියද පාර්මී පූරණය කරගන එනකොට මහා පරිත්‍යයාග කොච්චර කළාද පංචමහා පරිත්‍යාග කියෙලාලබි කතා කරහම් ග්‍යයා නයනපරිත්‍යාග, ධනපරිත්‍යාග පුත්තධාරාපරිත්‍යයාග රාජ්‍ය පරිත්‍යයාග. පරමත්ත පාරමිතාවෙදී මේටික සම්පූර්ණ කරන්න වෙනවා. ඇයි පිනතුන අතේ තියෙන නිවන අතහැරලා ලෝතුරා බුද්ධත්වය වෙනුවෙන් පාරමිතා පුරන්්ඩ තීරණය කරනකොට පාරමිතාව ආකාර තුනකින් වැටහෙනවනි මුලින්ම පාරමිතා එළකට උපපාරමිතා එළකට පරමත්ත පාරමිතා මිනිස්සුන්ගේ තන්හාව කොහොමද තියෙන්නේ අං ඒ තන්හාවට අනුව තමයි මේ පාරමිතාව මේ විදිහට වර්ග කෙරල තියන්නේ මේ මිනිසු ඉස්රලාම තන්හාාවතියනවත් තමන්ගේ දනසම්පත්වල්ට ඊළකට තන්හාාවතියනෙ තමන්ගේ අත පයවලට ඊළකට තන්හාාවතියනෙ තමන්ගේ ජීවිතයට මෙ මිනිසුන්ගේ තන්හාාවතියෙන හැටි එනම් මහබෝසතන්නන් වහන්සේත් ඒ පාරමී පූරණය කරනකොට ඒ විදිහටම තමයි මේ කාරණාව සම්පූර්ණ කරන්නේ ඉස්සරල තමන් හොයා සපයගත්ත දන සම්පත්ව කනවා තැබේ දනසම්පත්වලට වඩා මං මගේ අතපයවලට කැමති දනසම්පත් වියදංකරලා වියදංකරලා වියදං කරලා ලෙඩවෙච්ච අතක් ඇහැක් සුවපත් කරගණඩ බැරි වුුණොත් යම් අවස්ථාවක කියවුණුත් ජීවිතේ රැකගණ්ඩනං මේ අතයින් කරන්න ඕන කියලා යත වෙනුවෙන් කොච්චර වියදංකරලා තිබුනත් අපිට සිද්ධ වෙනවා ඒ අතයින් කරන්න මො අත තාමත් තිබුණුත් තමන්ට අහිමියවා ජීවිතේ එදවට අතට වඩා ජීවිතයට කැමැත්තක් තියෙන නිසා අත අත්හරන්න කැමතියි ජීවිතය රැකෙනවනම් එනම් මිනිස්සු ගව ධනයට තන්හාවක් තියෙනවා ඊට පසේ ශරී රංගවලට තන්හාාවක් තියෙනවා ජීවිතයට තන් වක්තියෙන. නමුත් ආං එවන් වූ ජීවිතය පවා අත්හරන්ඩ පුළුහංකම තියෙන් ඕනෑ ලොවතුරා බුදු බවල බන්ට. ජීවිත පූජා කොච්චර කළාට පින්නතුනී තිරිසං ආත්මෝලින්දල දිවිදුුන් අවස්ථා මනුස්සුලෝකෙන්දල ජීවිතේ දුන් අවස්ථ දෙව්ලෝ බඹලොුවීදල කොයි තරංකලාද දන්නේ නමුත් මේ අවස්ථාවන් පිළිබඳව සම්පූර්ණයෙන්ම ධර්මී විස්තර මූලාසව සහිතව පුංචි කාරණාවක් දෙකක් තමයි තියෙන්න්නේ ජීවිතයේ දන්දුන්න සියලුම අවස්ථා ගැන කියල නෑ එ සියලු ම අවස්ථා ගැන කියල නැත්තං. අපි අවස්ථාක් කීපයක් විතරයි පැහැදිලි කරලා දීල තියෙන්නේ මෙ මේ මේ අවස්ථාවන් වල මෙහෙම කලා කියලා එන් එක අවස්ථාවක් තමයි සසජාතකයේ මහබෝසතාණන් වහන්සේ හාවෙෙක් වෙලායි පලිලා තිරිසනුන්ට අනුග්‍රහ පිණිස තිරිසංලෝකට වැඩලා පින්නතුනි මහබෝසතණන් වහන්සේ මේ හාවෙෙක් වෙලා ඉපදිච්ච කාලි මහබෝසතණන් වහන්සට යාළුව තුන් දෙන කිටියා හිවලෙක් වන්දුුරෙක් මස්කාවික් මේ අයට උපදෙස් දුන්නා හෙට පසලොස්සොක කොහෙවත් යන්න එපා හෙටට අනුභව කරන්න ආහාරටිකක් සපය ගැන පසලොස්සක දවස සිල්ගණ්ඩ කියලකිවා යාලු වූ සියරු දෙනාමකට සූදානං සස පණ්ඩිතය කල්පනා කළා එන මාත් සිල්ගණ්ඩිපෙයි එම තීරණය කරලා තමන් වහන්සේ තමන්ගේ ජීවිතය අත්හරට තීරණය කලා කවුරු හරි කෙනෙක් සිල් අරගෙන ඉන්න වෙලාවෙ මගෙන් ඇවිල්ල ආහාරයක් ඉල්ලුවොත් මං මොනවාද දෙන්නේ හාවෙෙක් අනුභව කරන්නේ තන කොල මිනිහෙක් ඇවිල්ල ආහාරයක් ඉල්ලුවොත් තනොළ දෙන්න බෑනිි ඒනිසා තීරණය කළා කවුරු හරි කෙනෙක් ඇවිල්ල අද දානයක් හැටියට මගෙන් මොනවහරි ඉල්ලුවොත් මම ඔහුට මගේ සරීර මාන්සේ දෙනවා කියලා හැබැයි පින්නතුන එහෙම හිතනකොටත් සක්‍ර දෙවියන්ගේ පාණ්ඩු කම්බල සයිලාශනය රත්තු වනා කියර කියන්නේ. ඇයිදැන්ම හාවිත් මෙහෙම හිතනව කියන කාරණාව මනුස්ස ප්‍රජාවී කවුරුවත් දන්නේ නෑනේ. නමුත් පාරමිතාව පූරණය කෙරෙන්ඩ වැටික සම්පූර්ණ කරන්න එපැයි ආංගක නිසා සක්ක්‍ර දෙවියන්ට තම එක දැනුන්නේ. එනිසා මහලු බමුණු වෙසක් අරගෙන පාරවිතාව පූරණය කරන්න උදව් කරලා යන්නේනවා. එන ගමන් මේ වයසක බමුණ මහබෝසතාණන් වහන්සේගේ යාළුවෝ තුන් දෙනා ළඟටම ගියා හැමෝම සිල්ගන්න දවස ගැනා හල සිල්ගන්න දවස මතක් කරලා දීල සඳහන් කලා සෙල් ගන්නවන ආහාරයක් අපි දෙන්නම් කියලා. එනම් තියා ගන්න මම එන්න කැමතින ඉිල්ලන්නම් කියලා. කෙලින්ම යන්නේ මහ බෝසතාාණන් වහසේ ළඟට. මහ බෝසතාණන් වහන්සේ ගාවට එනෙකොට මහබෝසතණන් වහසේ සතුටු සාමීචීටිකක් ඕත් එක ඉඳලා අද පසලොස්සක පෝය පසලොස්සක පෝය කියල කියන්නේ අනිවාරයම සිල් සමාදන් විය යුතු දවස. නමුත් බ්‍රහ්මණයේ පෝය දවස සිල්ගන්නෙ නැතුව ඔබ කොහෙද ඇවිදින්නේ කියල තමයි හන්නේ. එකෙන් පේනවා පෝය තියෙන්නේ සිල් ග්ඩයි කියලා මේ අබුද්දෝත් පාද කාලයක කියන්නේ සිල්ගන්න නැතුව කොහෙද ඇවිදින්නේ කියලා. අ බ්‍රහ්මණය කියනවා දවල්ට කෑමට මොනෝහරි තියෙනවනං මටත් සිල් ගණ්ඩ පුළුවහන් කියලා සස පණ්ඩිටයන් ඇැතිවුණේ නිම්හිම් නැති සතුටක් අද උදේ සිල් සමාදන් වෙලා මම යමක් කල්පනා කලාාද එක සමරද වත්ෙන්න්නයි යන්නේ එහෙමනං ලෝතුරා බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරගෙන මං අද මගේ ජීවිතය දන් දෙෙනවා. එහෙම කල්පනා කරලා ගිනිමැලයක් දල්වන්න කියලා බ්‍රාහ්මණයදල්ලපු ගිනි මැලේ ළඟටකි හිල්ල තුම් පාරක් අධිෂ්ඨාන කළා ලෝතුරා බුදුබාව වෙනුවෙන් මං මගේ ජීවිතය දන් දෙෙනවා නමුත් මගගේන්ගේ ඉන්නවා මැක්කෝ ගිනි තුළෝ වගේ කුඩා සත්තු ඒ අය මේට පලි නෑය. එනිසා පිට ගසාදාල කියනවා බැහල යන්ඩ. පිලිස්සෙන්ද ලැහැතිය නෙපා කවුරුවත්. බ්‍රාහ්මණයට කියනවා තැම්බුන හම කැමතිනම් තැම්බුණන හමානු බව කරන්ඩ කරවන හම කැමතිනම් කරවුුණ හමානු බව කරන්ට. ලොවතුරා සම්මා සම්බුද්ධත්වය වෙනුවෙන් මාගේ ජීවිතයේ පූජාවේ වා කෙල තමයි ගිනි ගොඩට පනින්නේ. නමුත් සඳහන් කරනවා පින්නතිනී. හෙම වලා ගැබකට ගියා වගේ එක රෝම කූපයක්වත් පුළුස් සන්ඩ මේ ගින්න සමත් නෑ ආපොහු හැරල බලලා හනවා ඔබේ ගින්දර හරියට වලාකුලක් ඇතුළට ගියා වගේආඒ වල ඇවි කියනවා සස පණ්ඩිතයින්නේ මං ඔබේ ජීවිතයේ ගණ්ඩාවනෙමේ පාරවිතාව පූරණය කරන්නයාවි. ඳ උදේ අධිෂ්ඨාන කලානේ ජීවිතයේ දෙනවා කියලා දයිද බල්ලයන්ඩ අයියාවි සස පණ්ඩිති වහනවා සක්‍ර දේවේන්ද්‍රයේ මම යමක් අධිෂ්ඨාන කළු එක අධිෂ්ඨාන කරනෙ කරන්්ඩම තමා ඔබ හිතුවද නොකරාවි කියලා යමෙකුට ය යම් ප්‍රතිඥාවක් දීලයයික උල්ලන්ගනය කරනවන්නං එක මහ පව්කාරට සිවිජාතකේ තමන් එක පැහැදිලි කරල තේනිි මනාව යමෙකුට යමක් දෙන්නන් කියල පස්ස නොදඉන්නවනං බිම වැටරති විච්ච මල පුඩුවාරගෙන කරේදාගත්ත වගේ වැඩක් කියලා කියල තියෙන අගේෙක් නිසා සඳහන් කරනමන් යමක් දෙන්නන් කියලකිව දෙන්ඩම තමයි කියලා සක්‍ර දේවේන්දරන්ට ඇතිවුණේ පුදුමාකාර සතුටක් මෙ මේ වෙලාවෙ පින්නතුනිි සක් දෙවිඳු කල්පනා කළා. දානය කොයි තරං ශ්‍රෂ්ඨද. සම්මා සම්බුද්ධ රාජ්‍ය වෙනුවෙන් ජීවිතය අත්හරන්ට කොයි තරං සතුටින් ඉන්නවද. ් අදත් දානයේ ශ්‍රේෂ්ටයි එවන් වූ ශ්‍රේෂ්ඨ ධානයේ බුද්ධෝත් පාද කාලීත්, අබුද්දෝත්පාද කාලයත් මිනිස්සුන් විසින් පිළිගටනවාගතයුතුයි. අංගක නිසා දානය පිළිබඳෝ සටහනක් මේ විශ්ව ධහතුයේ නොමැෙන තැනක තියන් ඕන කෙකල්පන කළ. කල්පනා කරල සක් දෙවිඳු විසින් තමයි චන්ද්‍ර මණ්ඩලේ මත සත සස ලපේ සනිටුහන් කරලා මේ කටීත ටික නිමා කලී එදාට හඳ දිහා බලනෙ මිනිස්සු සස ලපේ දැකල කල්පනා කරයි මේ තියෙනෙ ධනයේ ආශ්චර්යමත් සදකුන් එනිසා මේ ලෝකෙ ධානය කවදාවත්. නොහල යුතු දෙයක් කියලා එවගේම තමයි පින්නතුන යමෙක් ආහාරය දන්දෙන්ද සූදානන් වෙනවන එ ආහාරය වෙනුවෙන් තමන්ගගේ ජීවිතය වුනත් දන්දෙන්ඩ සූදානන් වෙනවනන් මේ කරුණු අපේ ධර්මයේ ටිකයි පෙන්න ලතියන්නේ ජීවිතයේ දන්දුන් අවස්ථා බොහොම සුළු ප්‍රමාණයඇයි සඳහන් කරන්නේ. ඇයිඒ කොටස් අඩු කරලා තියෙන්නේ. කවුදේ වඩු කලී භාගිත වහන්සේමයි. මද සියලු කරුණු දක්වලා නෑ මෙ ත්‍රිපිටකේ තියනෙ ඔබට මට ස්්‍රද්ධාව ඇති කරගෙන නිවනට යන්න පුළුවන්ක්‍රමයක්. ආගක නිසා මේ ධර්මය මනාව පරිශීලනය කරන පරිහරණය කරන කෙනා. වහ වහා උතුන් නිර්වාණය කරයොමු වෙනවා. ඒ නිසා අපිට නිවන් දකින්ඩ අවශ්‍ය කොටස විතරයි භාගිත වහසමි පිටකෙට සංග්‍රහ කරලතින් එමරන් සස ලපේ මත සඳ මඩල මත තියෙන සස ලපේ අපිට කියනන්නේ ධානී ශ්‍රේෂ්ටත්තේ. කවදාවත් ධානයයක් හරින් නිපාකිල කියන්නේ. ආගේක නිසා පින්නතුනිි මෙදාානය නිවන් මගේ අනුපූරු ප්‍රතිපදාව පළවෙනි අන්ගේ බවට පත්තිනවා නිවන් මගේ පළවෙනි අංගේයේ බවට දානය පත් වෙනවා එනිසා කවදාවත් දානය අත්හැරල මේ ගමන යන්න පුළුවන්කමක්නේ. ැර ධානයත් එක්කම තමයි හඩුවවෙන්නේ එතකොට මේ සස ලපය සඳ මඩල මත සිත්තම් කළේ දානී අසිරිය කියා පාණ්ඩයි නමුත් සඳ මඩල මත සසල් අපයක් තියෙනව කියන කාරණාව බොහෝ දෙනාට සැක සහිත සහ එක එක කරුණු දක්ව්ඩ හේතුවක් වඩ පුළුවන්. ්‍ර දශ කට දා නිසා कि මතාර්කයක් විතර්කයක් න වහස දේශනා ක म වාගි වහන්සම දේශනා කළ දාන कोई තර ශ්‍රෂ් එගේම පන්නතුන සඳ මල බ සඳහ කලා තර කළ කියලා අපි දන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චන්ද්‍ර මණ්ඩලය රිදිී කියලා චන්ද්‍රමණ්ඩලි අභ්‍යන්තරයේ මැනිික් වලින් පිරිලතිනවා කියලා. රිදී සහමැනික් රිදීවලින් සහ මැනිික් වලින් ගල නාලෝක එතමයි මේ පැතිරලා එන්නේ. අතීත කවිියු කවිලීනකොට රිදීවන් සඳවිදිය කියල ලීබා ජතාාර්ථය යම්සේකින් වැටහුණු නිසා විය හැකි රදී සහ මැණක් සීතලයි එක නිසා විය හැකි හඳ එළිය රාත්‍රයට හිටියහම් සෙම බහුලායට සෙම වැඩියෙනවා. ක් සෙම බහුලායට හඳ කාලිට සෙම වැඩි වෙනවා එමි සිසිල් ගතිය නිසා ද එමනං ජීවිතයේ දන්ඳුන් අවස්ථා බොහොමයක් තියෙනවා එවගේම පුත්ත ධාරා පරිත්්‍යයක් එවක්කොම අයිති වෙන්නේ උපපාරවිතා ගණයට ජීවිත පරිත්‍යයාගේතමයි පරවත්ත පාරවිතාවට අයිති වෙන්නේ රජ්ජිරුවෝ දන් දෙනකොටේ අඹුව දුන්න දරුවෝදන්නුන්න අපේ පිටකේ යන්තර්ගත වෙන්නේ වෙස්සන්තර රජ්ජිරෝ දරුව දන් දීපුතැන නමුත් පිතිරය සඳහන් කරනවා භාගිතුන් වහන්සේම අවස්ථාවක සඳහන් කරනවා ලොවතුරා බුදු බව වෙනුවෙන් පාරමිතා පුරාගෙන එනකොට දරුවෝ දන්දීපු වෙලාවල්ලොල දරුවන්ගේ අධ දෙෙක බැඳපු වැල්කන්ද කපල ගොඩ ගැහුවනම් මහමේරු පරෝතයට වඩාවුසයි කියල. ඒ තරම් ප්‍රමාණයක් දරුවම දදන්න. ඉතින් එහෙම අසීමමාන්තික කැපකිරීම ම් කරලයි ලොවතුරා බුද්ධත්තේ ළඟටර්. ඳවා. ඊට අමතරව තවමනෝද කළ යුත්ත සතර සතිපට්ඨාන සතර සම්යක් ප්‍රධාන වීරිය සතර ඉරදිපාද පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බෝධ්්‍යාංග සහාර්යෂ්ඨාංගික මාර්ගය කියන මෙ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් මනාව වඩල්ලතියෙන්දෝනෙ මේ නියත වරණ ලබන වෙලාවෙේ. මේ දේවලුත් සම්පූර්ණ කරල තියේෙන්දුවනේ. පෙර බුදුරජාණන් වහන්සේ මේ මගින්ම තමයි ලොවතුරා බුදු බව කරා ගමංකර. එමන අපේ භාගිතුන් වහසෙද. එ මගින්ම තමයි ලොෞතුරා බුදු බවදක්වා ගමන් කරන්නේ. අඒක නිසා තතා ආගත්තූති තතාගතූ පෙර බුදුවරු ආපු සෙයින්ම පැමිණි නිසා අපේ භාගිත වොහසෙත් අතාගත නම් වනසේක පිනතුනිබිතන විස්තර කළා මේ කාරණ අවතාව ගාථාවකිලුත්. යතේව ලෝකම් හි විපස් යාදයෝ යම් විදිහෙකට මේ ලෝකෙ විපස්යාදී ලොවතුරා බුදුරජාණන් වහන්සේලා. සබ්බන්් ුභාවන් මොනයෝ ඉදහාගතා සර්වඥ්ඥ භාවයටය ඒ ප්‍රාග්ඥෝ පැමිණිසේක්ද තතායන් සක්‍යමුණී පියාගතු ආංගේ ආකාරයටම මෙසාක මනින්න්ද්‍රයන් වහන්සේ පැමිණුණා තතහාගතුූ උච්චතිතයන චක්කුමා. ඒේ හේතුවෙන් තථගතයානන් යැයි කියනු ලැබේ. එමටන්ගේ හේතුවෙන් ඇ ඇතියාණන් වහන්සේ යැයි කියනු ලැබේ ඇයි මේ ඇස් ඇතියාණන් වහන්සේ කියර කියන්නේ බුදුරජාණන් වහන්සේට ඇස්කීයක් තිබ්බද සාමාන්‍යෙන් අපිට පේඩ තියෙන ඇස් දෙක බාගිතුන් වහසිරත් තියෙන මාන්සමයි චක්කු නවත් මේ මාංස චක්කෝට අමතරව ස කළා සමන්ත චක්ු සියල්ල දකින ඇ බුදුරජාණන් වහන්සට තියෙනවා. ඉලඟට දිව්‍යමය ඇහැක් භාගිතුන් වහසිට තියෙනවා. බුද්ධ චක්කු කියලකෙන බුදු ඇස භාගිතුන් වහසිට තියෙනවා. දම්ම චක්කු දහම් ඇස ඥානචක්කු මෙලෝකේ සියල්ලන්ටම දෙවනි නැති. සියල්ලන්ටම ඉහැලින් වැඩඉන්න. සියල්ල නබි භවනය කළ සුවිශේෂී ඥානයකින් යුක්තයි. ඥානචක්කු. ලෝකයේ සියල්ල ඉස්පර්ශ කරන ලද ඥානය එකරැපි කිය ෙනව සරුවඥතා ඥානය කියලා. මේ භාගිතු ොහසිරතින ඇස්. ොදභාගතුවා සින මසස තියෙනවා දිව්‍යමය ඇහැතියෙනවා. සියල්ල වැටහෙන සියල්ල දකින සමන්ත චක්කු තියෙනවා දහම් මැස තියෙනවා. මෙලෝකී සියල්ලන්ටම බඩාවු සස් සියල්ල අපේක්ෂා කරන. සියල්ල ඉක්මවා සිටිනේ. සර්ඥතාඥානයේ ලබාගෙන තියෙනවා ඒ වගේ මෙන්න මේවාගේ ඇස් ගොඩ ඒ නිසා ඇස් ඇතියාණන් වහන්සේ කියලා අපි බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා මෙන්න මේ කාරණා නිසා පෙර බුදුවරුන් ආමගම පැමිනිියා කියල සඳහන් කරනවා ඉති්‍රීමේ කාරනාටික එකක් නෑර මනාව සම්පූර්ණ කළතිෙන්න්ඩෝනෑ නියත විවරණය ලවට එෙම ඇත්තං නියති විවරණයක් ලැබෙන්නේ නෑ ඒ කාරණා අට මොනෝද කියන කරුණ අපි නැවත වතාවක් කෙටියෙන් සෙහිපත් කරගත්ත මනුස් සත්තං ලිංග සම්පත්තින් මනුස්සෙක් වෙලා ඉපදිලා ඉන්දෝනය. රුෂය බවතහවුරුුවෙන් ුවන ලිංග සම්පත් කියලකිවේකයි. මනුස්සත්තං ලිංග සම්පත්තිං හේතු සත්තාර දස්සන. මොනද හේතු සත්තාර දස්සනන් කල සඳහන් කරලතියන්නේ. හේතු කියල මෙතන සඳහන් කලිපින්නතුනිි උත්සාහ කළොත් ඒ ජීවිතයේ දීම ඒ මොහොතම රහත්වය ලබන්්ඩ තරන් වාසනා ගුණ තියෙන් ඩෝන කියනෙක. අපක් සඳහන් කලාන්නේ සත්හාර දස්සනං ලොවතුරා බදු කෙනෙක් ළඟමයිඒ විවරණය ලැබිය යුත්තේ. පබ්බජ්්‍යා මේ ශාසනය හෝ බාහිර ශාසනයක පැවිදි වෙලා හිටිය යුතුයි. ගුණ සම්පත්ති කියලකීවේ ්‍යානවටන් අටටම සමෝදිින්ඩ පුළුවන්. අිඥා ඉරදීන් තිබී හිතුයි. අධිකාරෝ කෙලකීවේ බාගිතුන් වහන්සේ හෝ ශාසනෙවිනිින් විශාල කැප කිරීමක් කරන්න පුළහන් වෙන්්ඩෝන චන්දතා කියලකීව අතේ තියන නිවන අතහැරලා මහාකල් පාසංක්‍ය ගනන්ගුනත් ලෞතුරා බුදු භාවිුවීෙන් තවදුක්විඳින්ඩ කැමැත්තතියෙන් දෝනේ. මෙන් මේ ආකාර අටතියෙන් දෝන නියත විවරණ ලබන්ඩට. මෙ සියලු කාරණා මනාව පූරණය කරගමින් මේ නියත විවරණ ලබන වෙලාවෙ සම්මා සම්බුද රාජ්‍ය වෙනවෙන් අසීමමිත කැපකිරීම් කරමින් ලෝකසත්්‍යයා සංසාරසාගරෙන් එතර කරවන්ඩ නිමක් නොමැති දුක් කන්දරාව ඉවසූ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් කයි තරං අනුකම්පාවෙන් කැපකිරීම් කළාද. අපිට කොයි තරන් මග නොමග කියල දුන්නද. භාගිතන් වහන්සේ එදා තමන්ගේ අතට ලැබිච්ච නිවන බෝසත් කාලයත් නොහරින්ඩ ඔබට මට මේ මග කියල දෙන්න අද කෙනෙක් කොහයිද ඔබ මම ධර්මයෙන් පෝෂණය කරවන්න කෙනෙක් කොහෙද ලෝකයේ අතාර්ථය කියල දීලා සතරාපාහෙෙන් මුදෝලා සුගතියෙන් සුගතියට යොමු කරලා අමා මහන් නිවනින් සැනැස්සීම දක් වාම මෙ සංසාරය අතර්මංවෙන්න නොදී අපේ ලඟිින්ම ඉඳගෙන සසරින් ඇතර කරවන මහාපුරුෂෝත්තම රථනයටඇයි සම්මා සම්බුද්ධ කියලකයන්. එවන් වූ ලොවතුහා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එදත් අදත් යම් කෙනෙක් මහත් වූ පූජාවක් හිත පිහිටවාගෙන කරනවාද මනාව හිත පිහිටලා නං පින්නදන පූජාවනෙමේ වටින්නේ ඒ වෙනුවෙන් පිහිටෝ පිහිත ස්‍රද්ධාව පෙරදරිි කර ගත්ත ඒ වෙන්ුවෙන් පිහිටවපු මනා හිතක් ඇතුව යම් කෙනෙක් කටයුතු කරනවා නං ආංග හිත කොහොමොද සැකසිලා තියෙන්නේ ඊට අනුව කුසලයම පලයි ඊට අනුව කුසලේ මහත් පබලයි එවන් භාගිත නොහන්සු දෙෙසා අල්ප ස්වල්ප වූ දෙයක්ද පූජා කරන්නේඒ හැම දෙයක්ම අපට අසීමමාන්තික ආනිසංස ගැල්ල දෙනවා හැම පූජාව හැබැම කදදවශ්‍ය අපි ගව ශ්‍රද්ධ අවශ්‍යයි අපි ගව සීලයේ තියෙනවනං ඒ ආනිසන්සේ තවත් මහත් පලයි මහානිසංසයි න සිිල් ගුණ ඇතු මෙවන් ගුණ දරණ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා. එදා වගේ ම අදත් පූජාවක් කරලා මහත්ඵල කුසල් ලබන්ඩ පුළුහං කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මහාපරණිටවාන සූත්‍රයේ ඉතාාව පැහැදිලිව දේශනා කළා. හිත සමකර ගණ්ඩෝන කියලා. තෙට්ටන්තේ නිබ්බුතේ චාපී සමේචිත්තේ සමං පල යමෙකුට පුළහන්නන්. එකැන ජීව මාන බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපිට වැඩයිඉන්නවා කියල හි හිතාගෙන. එහෙම උනොත් කොහොමද මම කටයුතු කරන්නේ කියන චේතනාවට ගිහිල්ල එහෙම උනොත් කටයුතු කරන විදිහටම අදත් භාගිත නොහස වෙනුවෙන් විහාරමන්දිරේ ඇතුළි වේවා බෝමල් විසෑ මල්වේ වේවා කැප කිරීම කරන්න පුළහන්ු. ජීව මානයි භාගිතන් වහන්සේ කියල හිතාගෙන. ලැබෙන කුසලයාගේ ප්‍රමාණය මෙතෙකැයි කියල සීමාවක් කරන්න බැහ අංගීනිසා අපිනතනය. තාම මේ ලෝක අපි අසරන නෑ. අපිට ඕන තරන් නිවම් මගේ විෘත කරගණන්න ඉඩතිෙන. අවශ්‍ය කැපකිරීම විතරයි අංඒ කැපකිරීම මනාව සම්පූර්ණ කරලා. ඔබට ලැවිිච්ච ශ්‍රේෂ්ට මනුස ජීවිතය වර්ණවත් කරගන්ට අර්ථවත් කරගන්ට ඔබොම වෙහසිය යුතුයි තමන්ගෙන් නිවෙන තමන් ළඟ මහිතයෙන්ද. ගේ සැනසීම තමන් ළඟමයි තියෙන්නේ එනිසා ඒ ඇපකිරීම කරමින් ඒ ප්‍රයෝජනයා අරගෙන් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් වටිනා රටක ලබාගත්තා අපි ඒ සඳහා සස්සර බොහොම පින් කළා බද මනුස්ස ජීවිතයක් ලබන්ඩ පෙරපින් ගොඩක් වේදන් කලා බුද්ධන්තරයක උපදන්ට භාගගිය මොන කුසල මහිමයක් නිසා ද ලැබුණි ලංකාවවාගේ රටක උපදින්ට අසීම අන්තිකවඋපින් කළා ගොද මේ කෝටි ලක්සයක් සක් වලින් තියෙන ශ්‍රේෂ්ඨතම දිවයින හැටියට තමයි ඔබේ මගේ මව්බිම පිළිබඳව දකිින්ට තයරමි ඒකට හේතු කොච්චර තියෙනවාද ුදුරජාණයන් වහසගේ කරුණාව මේ රටට ලැබුණ තරං මෙ කෝටි ලක්සයක් සක්වලක වෙන මොන රටට දෙ ලැබිලිතිෙන්. ඒතරං වාසනාවන්තරටක්. නමුත් බුදුරජාණන් වහසගේ සරණ ලැබෙන්නේ සීයට සීයක්ම කීකරුශ්‍රාවක යන්ට විතරයි. පාසැල්ගී හම ශිෂ්‍යයාට ගුරුවරය සලකන්නේ. ශිෂ්‍ය අයට පාරපපු අඩිවරින් සීයට සීයක්. මනාව සම්පූර්ණ කරපු ශිෂ්‍යයට එකක් දෙකක් කරපු අයට සීයට එකක් දෙකක් කරපු අයට ගුරුවර ය අවධහනය ඔබ වෙන හුගාඩු. එන භාගිතු වහසගේ සරන් ලැබෙන්න්නෙත්තෙහෙමයි. ඔබ හිතන් ඕනේ භාගිතු වහස කැමති විදිහට භාගිතුන් වහස දේශනාකරපු විදිහට මං කොයිතරං ාගිතන වොහසිරි කීකරුද කියලා. අකීකරු ක්‍රමී ප්‍රතිපල්ල. ඒ අකීකරු ක්‍රමේ ප්‍රතිඵල්ල නිසා අද මේ රට ජීවත් එෙන්ට නිුසු දුසු රටක් කියලා හොඟක් දෙනා තීරණය කරනොමිසාක්. නමුත් නැවතවතාව සිල් ගුණ මත පිහිටලා සිල්වත් සමාජයයක් ගොඩ නගන්න පුළුවහන්න. මේරටේ භාගයක් කොත් ඒ පැත්තර වෙනස්ව වෙන වනං මෙ තියන තත්ත්වේ මීට වඩා වෙනස්වේන්න පුළුවන්. අපිසියට එකක්වත් භාගිතුන් වහසට කීකරුද කියල හිතර බලන්ට. හිතර බලලය එකී කරුකම ඇතිකරගෙන ශ්‍රාවක බවත හවුරු කර ගණ්ඩ එදාට ඔබට බොහෝම සතටින් ඇස්තෙක පියාගන්න පුළුවන්. ඒම නං පින්නතින මෙලොව ජීවිතයේ සූපත් කරගෙන පරලෝ ජීවිතයත් සුගති ගාමී කරගෙන ්‍රර්ථනා කරන බෝධයෙන් අමා මහන් නිවනිින් සැසීම ලබාගැනීම සඳහාම භාගිතුන් වහසිට කීකරු වෙලා කටුතු කරන්න හැම වෙලාකමුත් සහ කරඩ. එදාට ඔබ මෙලෝව පරලෝ දෙකම දිනලා. සසරත් දිනන්ඩ වාසනවන්තෙක් බෝට පත්වෙනවා. ඒ සඳහා මේ උතුම් ධර්මදාන නිසංසේ අත්‍රත්නත්ත්‍ර ආශිරවාදයත්. ඔබසිර දෙනාටම හේතුවේවා කියල ප්‍රාර්ථන කරනවා. පින්නතුනි අදද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ කැනඩාවේ පදිචි රෝහිත ගනේ පොළ මහත්මා ශාන්ති හතුරුසිංහ මහත්මිය සහ දේවන්ජිත් සංජුල පුතනුවන් විසින්. ඔතු මරමුණ හැටිඉට ස හිපත් කරනවා මීට වසර තුනකට පෙර පරලෝෂපත්වට එදන නන්දාවති සේරම මෑණියන්ට පුුණ්්‍යානු මෝදනා කිරීම පිණිස සහ ඇලිරිස් ගනේපොල සිරිසේන හතුරුසිංහ යන පියවරුන් දෙදෙනට මේකුසල් අනුමෝදං වීවා ගී නැගනයට පින් අනුමෝදන් වේවා. අපේ නමින් මේ පරලො යන්නට යෙදෙන. අන් සියලුම ඥාතිමිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඊට අමතරෝසෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව සිටින මල්ලිකා හතුරු සිංහමෑණියන්ට නිදුක් නිරෝගි භාවයේ සහචතුරාය සතිධර්මාව වෝදය පිණිස මේකු සල් හේතුවේවා. දේශකෑනන් වහන්සේටත් රත්නත්‍රය ආශිරුවාදේල බේවා බෞද්ධයා මාධ්‍යජාලයේ කාරය මණ්ඩලේ සියලු දෙනාටම මේකුසල් අනුමෝදං වේවා චතුරාරි සත්‍යති ධර්මය උබෝධ වේවා අපි සියලු දෙනාටම මේ භයානක වූ සංසාරෙන් එතර පෙන්ඩ. මේ සිදු කරගත්ත මහානිය කුසල කරමයන් ආශිරවාදයක් පාරමිතාවක් වේවා කියල දායක පිවත් පිරිස විසින් ප්‍රාර්ථනා කරන් ලබනවා. දායක පිරිස පුුණ්‍යානු මෝදනක් කළ සියරු දෙනාටම පින් අනුමෝදංබේවා ආශිරුවාදකළ හැම කෙනෙකුට මරත් නත්‍රේ ආශිරවාදයෙන් නිදුක් නිරෝගිභාවේ චිරජීවනේ සැසේවා. ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහන් නිවනිින් සැනසින්ඩ මෙ සියලුම පුුණ්්‍ය ධරමයන්. ඒේතුවාසනාවීවා කිලපාර්ථන කරමු ආකා සට්ඨාච බුම්මට්හාා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනු මෝදිත්වා චිරං රක්කං තුළුකසාසනං දේවූ වස්සතුකාලේනේ සස්්‍යිය සම්පත්ති හේතුචේ ප तो भाවතුළ කචරජ භවතුදම්මිකු